අයිබන් ඔබට සුබ දවසක් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. දැන් මේ නෙත යොමු සැනකින් ඇස් බැල්මටම කිරි සුදුවට කිරි බිදුවක්සේ බැබලි බැබලි තිබුණාට අපි බොදු මහත් ලෝවැසි බොදු ජනයා අතිමහත් වූ ගෞරවාදරයෙන් වන්දනාමාන කරාට මේ චෛත්‍ය පිළිබඳව අපි එහි වාස්තු විද්‍යාත්මක පසුබිම ගැන අපි හොයනවාද. අපි මේ පිළිබඳව කතා කරනවා. ඇත්තරම ඒ ගැන අර වන්දනාමාන කරන ඒ දෙයට ප්‍රධානත්වය යනවා මිසක් මේ පිළිබඳව හොයන්නේ බලන්නේ නැහැ. අපි මේ කාලය අද වෙන් කරගන්නේ එහෙ වූ වැදගත් කාරණාවක් පිළිබඳව කතා කරන්නට. පෞරාණික චෛත්‍ය හා එහි විද්‍යාත්මක පසුබිම මා සඳහන් කළොත් ලංකාවේ පමණක් නොව හෙළ වාස්තු විද්‍යාව පිළිබඳ විද්‍යාත්මකව ලොව බිහි වූ එකම ග්‍රන්ථය පළමු ග්‍රන්ථය. එහි කතුවරයා තමයි ලක්ෂ්මන් ජානක ඇඹුල්දෙනිය පරිගණක ඉංජිනේරුවරයෙක් හැටියට කටයුතු කරන බොතම බොහොම ආදරෙන් අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඇඹුල්දෙනිය මහත්මයා මේ මා සඳහන් කරා නිමරදි මං හිතන්නේ මේ මේ මේක තමයි ලෝකයේ හෙළ වාස්තු විද්‍යාව පිළිබඳව ලියලා තියෙන විද්‍යාත්මක පදනම් පිළිබඳව ලියලා තියෙන පළමු ග්‍රන්ථය. මෙහෙම පොතක් ලියන්න හිතුවේයි මා වාස්තු විද්‍යාවට හෙළ වාස්තු විද්‍යාවට එළුම් කළ කෙනෙක්. හෙළ වාස්තු විද්‍යාව පිළිබඳව පරීක්ෂණ කරගෙන යනකොට මට තේරුණා මේ වාස්තු විද්‍යාවේ සුවිශේෂ අංගයක් තමයි ඔව් මේ චෛත්‍ය කලාව. ඊට පස්සේ මම දැක්කා බොහෝ චෛත්‍ය ඉදි වෙනවා මේ ප්‍රමිතියකට නැතුව. බුදුරජාණන් වහන්සේ පවා මේ චෛත්‍ය ඉදිකිරීමේ ප්‍රමිතීන් අපිට දේශනා කරලා තියෙනවා. ඒක වැදගත්කම දේශනා කරලා තියෙනවා. මම දුටුවා මේ ප්‍රමිතීන්ට අනුව මේවා නිර්මාණය නොවන බව. ඒ නිසා මම තීරණය කරා ඒ වාස්තු විද්‍යාත්මක පරීක්ෂණේ සුවිශේෂ අංගයක් ලෙස මේ චෛත්‍ය පිළිබඳව ග්‍රන්ථයක් නිකුත් කරන්න. එහිදී මා විශේෂයෙන්ම මේ චෛත්‍ය නිර්මාණ කලාවේ ප්‍රමිතීන් ඒවායේ හැඩතල නිර්මාණයන් ඒවායේ අන්තර්ගතය පිළිබඳව තමා බොහෝ කරුණු සැලකිල්ලට ගත්තේ. එහිදී මා දුටුවා මේ වන්දනාමාන කිරීම සඳහා පමණක්ම නිර්මාණය කළ දෙයක් නොවේ පරිසරයේ භෞතික පරිසරයේ ඇති උදුරුලින් ජනතාව බේරා ගැනීමේ උපාංගත් මෙහි අඩංගු කර තිබෙන බව. ඊට අමතරව ජනතාවගේ නිෂ්පාදන දායකත්වය ඉහළ නැන්වීම සඳහා අවශ්‍ය කරන අංගත් මෙහි තියෙන බව මා දුටුවා. ඒකින් තමයි මේ ග්‍රන්ථයේ විශේෂයෙන්ම යොමු කරේ මේ චෛත්‍ය කලාව සහ ඒ වාස්තු විද්‍යාත්මක පැතිකඩවල් ජනතාවට හෙළදරව් කිරීම සඳහා. දැන් මොදෙනි මහත්මයා මේ හෙළ අපේ හෙළ නිර්මාණකරුවන් මේ නිර්මාණයන් කරන විට මේ භාවිතා කරපු විද්‍යාත්මක පසුබිම ඔබතුමා ඔප්පු කිරීම සඳහා මේක භාවිතා කරගත්තද? ඒ කියන්නේ අපේ මේ ප්‍රේක්ෂක ජනතාවට මේක નિවර්දිව ඔප්පු කරන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවද? ඔව්, තා විද්‍යාත්මක ඔප්පු කරන්න පුළුවන් ආකාරයට තමයි මම මේ ගන්තේ නිර්මාණය කරේ. මෙහිදී මා විශේෂයෙන්ම සැලකිල්ලට ගත්තේ චෛත්‍ය ගොඩනැගීමේදී අනුගමන කළ යුතු ප්‍රමිතීන්. ඒ කියන්නේ අපේ මුතුමිත්තන් දැනගෙන තිබිලා තියෙනවා අපේ චෛත්‍ය කලා චෛත්‍ය නිර්මාණයේදී මෙන්න මේ මේ අවයවයන් මෙන්න මේ දාගැබී ගැබී ප්‍රමාණය විස්කම්බය කොත් කැරල්ල හතරස් කොටුව දේවතා කොටුව කියන මේ ප්‍රධාන අවයවයන් කොහොමද ප්‍රමිතියකට අනුව නිර්මාණය කරන්නේ කියන ඒ ප්‍රමිතිය මේ අය දැනන් ඉඳලා තියෙනවා. මෙන්න මේ ප්‍රමිතිය නිර්මාණය කිරීමෙන් තමයි සිත් ගන්නා සුළු පෙනුමක් එහෙම නැත්නම් අර චෛත්‍යක වර්ධනය කිරීමේ හැඩතලයන් නිර්මාණය වෙන්නේ කියන මේ ඉංග්‍රීසියෙන් කියනවා නම් පර්ස්පෙක්ටිව් ඩ්‍රොයින් එහෙම නැත්නම් ත්‍රිමාණකරණය 3D කියලා කියනවා ඉංග්‍රීසියෙන්. ඒ ත්‍රිමාණකරණය පිළිබඳ අගතැන් විශේෂ ධර්මයක් තිබුණු පිරිසක් තමයි මේ නිර්මාණය කළ තියෙන්නේ. දැන් මුදිනි මහත්මයා මේ පොත පරිශීලනය කරනකොට මට එකපාරට මගේ නිත සිත යොමු පරිච්ඡේද කීපයක් තිබුණා. බොහෝ කරුණු මෙහි අන්තර්ගත වෙනවා. මොකද අපි ජීවිතේ පළමු වතාවට කියවන බොහෝ දේ මෙහි අන්තර්ගත වෙනවා. දැන් මුදිනි මහත්මයා මෙහි තියෙනවානේ මේ චෛත්‍ය කියලා කියන්නේ අකුණු සන්නායකයක්. මේ මේකෙන් බේරෙන්න යම් යම් දේවල් චෛත්‍ය තුර තිබෙනවා කියලා. මේ මේ අන්තර්ගතය මොකද්ද? ඒක තමයි මම කිව්වේ මේ චෛත්‍ය නිර්මාණය කිරීමේදී හුදෙක්ම වන්දනාමාන කිරීම සඳහා පමණක් නොවේ. අපි දන්න අනුරාධපුරයේ වගේ තනතලා භූමි වලට විශේෂයෙන්ම මේ ගොවිතැන් කරන ඒ ගොවි මහතුන්ට අකුණු වලින් හානි වෙන්න පුළුවන්. ඒත් එක්කම ඒ නගර තමයි තනතලා භූමි වල පිහිටලා තියෙන්නේ. ඒ නගරවල ඒ වාසීන්ට හානි වෙන්න පුළුවන්. මේ අපේ මුතු මිත්තන් දැනගෙන ඉඳලා තියෙනවා. ඒ අකුණු සැරයන් බාල කරලා ඒ චෛත්‍ය හරහා නිශ්චේධ කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඒත් එක්කම එම හැකියාවම පාවිච්චි කළා ඒ අවට කෙත්වල සරු කිරීම සඳහා නයිට්‍රජන් පවර් නිෂ්පාදනය කිරීමට කටයුතු කරලා තියෙනවා. මේ සඳහා තමයි මේ චෛත්‍ය නිර්මාණය කිරීමේදී ඒ දාවයන් අඩංගු කරලා තියෙන්නේ. මේ ආවට ගියාට කරපු නිර්මාණයක් නෙවෙයි. ඔව්. හැඩතල උලුප්පල පෙන්නන ගමම්ම මේ චෛත්‍ය හරහා මිනිසාට ඌදුලින් බැරීම සඳහා ඌ කාර්යයක් කරලා තියෙනවා. දැන් මේ ප්‍රේක්ෂක ජනතාවට දැනගන්න පුළුවන් මේ අපි දැනට පාවිච්චි කරන විදුලි බල මණ්ඩලයේ පාවිච්චි කරන අකුණු නවතුවක්. ඔව්. මේ අකුණු නවතුවේ තියෙන හැඩතලයන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ අපේ චෛත්‍ය කොත් කැරලට. මේ සිදු වෙන්නේ
බාහිර පුෂ්ඨයේ හරහා අකුණ ගමන් කරනවා වෙනුවට ඔව් මොකද බාහිර පුෂ්ඨයේ වර්ගඵලයේ වැඩි එහෙම නැත්නම් දුග දුර වැඩි මධ්‍ය හරහා යන දුර අඩුයි ඒකින්ද මේ අකුණ මධ්‍ය හරහා භූගත වෙනවා බාහිර පුෂ්ඨයේ හරහා භූගත වෙන්නේ නැහැ එතකොට වන්දනාමාන කරන කෙනෙකුට මේ අකුණක් වැඩිමිට තියෙන හැකියාව අඩුයි ඒත් එකම අකුණ නිෂේධ කිරීමේ හැකියාව වැඩි මේ කොත් කැරල්ලේ හැඩතලයන් නිසා මේ කොත් කැරල්ල පමණක් නෙවෙයි කොත ඊටත් මේ මැද යොදලා තියෙනවා යූප ස්තම්භය කියලා දෙයක් ඒ යූප ස්තම්භය පවා විද්‍යානුකූලවයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. ඒත් මේ යූප ස්තම්භයේ සඳහා පාවිච්චි කරන ලද රසායන ද්‍රව්‍යයන් ගත්තාම ඊටාම විද්‍යානුකූලව මේ දැනුම් ඉඳලා තියෙනවා මෙන්න මේ මේ දේවල් තමයි මෙන්න මේ මේ ශාක වර්ග මෙන්න මේ මේ ගල් වර්ග තමයි මේකට පාවිච්චි කරන්න ඕනේ කියලා. අපි නොදන්නා බොහෝ අලුත් කාරණා නේද? කෙනෙකුට හිතෙන්නට පුළුවන් අනේ මේවා අපි කවදාද දැනගත්තේ? කවදාද දැනගන්නේ කියන කාරණාව. බුදුනි මහත්මයා දැන් මේ තවත් විශේෂ කාරණා මේ මම දැක්ක මේ ග්‍රන්ථයේ තිබෙනවා. චෛත්‍ය වන්දනාමාන කිරීමත් සමග මේ විශේෂ ලෙඩ රෝග සුව කිරීමේ විශේෂ බලයකුත් තියෙනවා කියලා. ඔව් ස්වභාවිකවම චෛත්‍යක හැඩතල ගත්තාම අපි දන්නවා ඝාණ්ඨාකාර, ඝටාකාර, අම්ලාකාර ඒ වගේ